එකම දෙයයි ඉල්ලන්න. මම වැඳලා ඉල්ලන්න. ළමයි කඩන්න බැරි වුණාට මාත් මනුස්සෙක් මේක ජීවත් වෙන. අද ලෝක මව්වරුන්ගේ දින. මයි මම. දේවාලයකට ගියා. ඒ දේවාලයේ පිරිමි කෙනෙක් හිටියේ. එයාගේ ආතික හරි මොනවා හරි දේවල් වලට මාව විතරක් තියාගන්න උත්සාහ කරා. දෙයියෝ මට දෙනවා නම් එක ළමෙක් නෙමෙයි නම් ළමයි 1000ක් විතර දෙන්න ඕන. මං ඒ තරම් ළමයෙක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ ගෑණියෙක් කර වටේ යන ලේසි වගේ එකක්. එයාලට ගලින් මම කන්න කුස්සියට ගියා. මගේ නන්දාමට ඒකත් ප්‍රශ්නයක්. මං දන්නේ වචනයක් තියෙනවා මං ඒක. මට ඒක පාවිච්චි කරලා අහිත ප්‍රයෝජන ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඇත්තටම. මට ළමයි නැතිවීමම හේතුවක් කරගෙන බැරිද මට අනිත් ළමයින්ට ඊට වඩා ආදරේ කරන්න. පොල්ගිනි දෙකක් ගම්. බම්බට කිලෝ 5ක් ගම්. හාල් කිලෝ 8ක් ගම්. ලැට්ට කෝදන දික කොස්සක් ගම්. සීනි කිලෝ 10ක් ගම්. මේ ඔක්කොම ගෙදර ගෙනියන ලොරියකුත් ගනු. අමාරුවෙන් ගෙදරට බඩුගෙන ආපු කාලේ ඉවරයි. ලොරියක් පිරෙන්න ඕන දේවල් ගෙදර දොර ළඟට බගෙන ගන්න දැන් යන්න kapriga.com. ආයුබෝවන් සියලු දෙනාටම. අද ලෝක මව්වරුන්ගේ දින. මයි නම. හැමෝම අම්මට සලකනවා. හැමෝම අම්මගේ ෆොටෝ එකක් FB දානවා. අද අම්මලාට වෙනද නැති වටිනාකමක් දෙනවා නේද? එහෙම හරි දින එක සතුටු වෙමුකෝ. හැබැයි ඒ සතුට විඳ ගන්න බැරි වුණු දහසක් දෙන අපේ රටේ ජීවත් වෙනවා. මම තව පොඩ්ඩක් කියන්නම්. ඕනෑම කාන්තාවකට තමන්ගේ ජීවිතයේ තියෙන හීනතර එක තැනක තියෙන ප්‍රධානම හීනයක් තමයි මේ මිහිපිට ජීවත් වෙන කෙනෙකුට යන්න පුළුවන් උතුම්ම পদවිය. ඒ තමයි මව් পদවිය. අන්නේ මව් পদවියට ගිහිල්ලා තමන්ගේ දරුවොත් එක්ක සතුටින් ජීවත් වෙන එක. හැබැයි මේ পদවියට යන්න බැරි වුණොත් තමන්ගේ ශාරීරික ජීව විද්‍යාත්මක සාධකයක් මත මේ পদවියට යන්න බැරි වුණොත් දහසක් අම්මලා අඬහඬ ජීවත් වෙනවා. මේ ජීව විද්‍යාත්මක සාධකයක් වුණාට අපේ රටේ ගොඩක් මිනිස්සු මේක දකින්නේ මහ මූසලකමක් විදියට. හිතන්නේ මිනිස්සු කොච්චර සමාජෙත් එක්ක මේ පීඩණයෙන් ගැටෙනවද කියලා. අපි අද කතා කරන්නේ අන්නේ වය කාන්තාවක් ගැන. ඇයිගේ නම ඔබත් එක්ක බෙදා ගන්න බැහැ මොකද ඒක ඇයට ප්‍රශ්නයක්. අපි ඇයට ගෞරව කරනවා ඒ කතාව විවෘතව කියන්න එකතු වෙච්ච එක ගැන. අපේ කතාවේ පහසුවට ඇයට සඳමාලි කියලා අපි කතා කරමු. අහලා බලමු. මවක් වෙන්නට බැරි වුණත් මවක් වෙන්නට හීන දක්වපු ඒ සඳමාලිගේ කතාව. අයිබෝන් සඳමාලි. අයිබෝන්. කොහොමද ජීවිතේ? වරදක් නෑ ගෙවිලා යනවා. වැටීම් බාධක අපියෝග මැද්දේ ජීවිතය යනවානේ. ඔව් ඉතින් හොඳටම මූණ දීලා තැලිලා පිළිච්ච කෙනෙක් විදියට මම දැන් ඉතින් ඇත්තටම මුකුත් හිතන්න තු ජීවිතේ. අර කතාවක් තියෙන මේ යකඩයක් උනත් අර රත් වෙනකොට තැලෙනකොටනේ හරි ලස්සන මෝහතක් එළියට එන්නේනේ. ඔව්. දැන් මෝහත් වෙලා ඉන්නේ. හොඳට. හරි. හිත හයියයි. හොඳටම. ජීවිතේ විඳින්න තියෙන දේවල් විඳවන්න තියෙන දේවල් ඒ හැමදේම එක්ක ඇලිලා පිළිලා හැප්පිලා ගැටිලා අඬලා වැළපිලා මේ හැමදේම වෙලා දැන් ඉතින් ඇත්තටම අර තැලිච්ච යකඩේ මුවහත් වෙලා තියෙන මට්ටමේ තමයි මම ඇත්තටම හොඳම හරි ඔව් හරි නැතිවීම අතපසුවීම පසුතැවීම අපි අර ඍණමය ජීවිතේනේ ඒ කැලේවත් එක්කමයි ආවනේ ඔව් ඍණ කියන්නේ හොඳටම මං කියන්නේ මගේ ජීවි ඒව බාහිරින් නෙමෙයි මගේ ජීවිතේ ඇතුලේ තියෙන බාධක එක්කම ආපු දේවල් තමයි දිගටම තිබුණේ මේ වෙනකම් මේ මොහොත වෙනකම්ම ඉතින් ඒ හැමදේම හිතේ නිදහස් කරගෙන තවත් ජීවිතයකට හිතට ශක්තියක් දෙන්න ඒ වගේම සමාජයේ පුංචිhari වෙනසක් කරන්න පුළුවන් නම් මේ කතාබහ ඇතුලේ අපි දෙන්නම සාර්ථකයි අනිවාර්යයෙන්ම කොනාර අනිවාර්යයෙන් හරි මේ નિසරු බව අපි මේ කතාවේ වන්ද කියන කැලල අඩුවෙන්ම කතා කරමු ඒක ලේසි ඔව් මම කැමතියි ඇත්තටම මේකට. નિසරු බව කියන එක ජීවිතේ ඔබට
මොනවගේ දෙයක්ද ගේන්නේ කොහොම ජීවිතේ වෙනස් කරන්නේ වෙනස් කරන්නේ කියන්නේ ජීවිතේ ඇත්තටම වෙනස් කරා ආයේ කියන්නේ උඩු යටිකුරු කරනවා කියන්නේ අන්නේ මට්ටමට ගෙනාවා වන්ද භාවය කියන වචනේ මම ඇත්තටම පාවිච්චි කරන්න කැමති නැහැ නිසරු භව කියලා කිව්වා ඇත්තටම මගේ ජීවිතේ උඩු යටිකුරු කරා ඒක සම්පූර්ණයම වෙනස් කරා මාව වෙනම මානයකට ගෙනිච්චා හැබැයි මේමයි මම කියන්න ඕන මම දුක් වෙන්නේ නැහැ ඒ ගැන මේ මොහොතේදී මම මෙච්චර කාලයක් විඳෙව්වායි සම්බන්ධව පසුතැවීම් තියෙනවා ජීවිතේ අතීතේ සිදුවෙච්ච දේවල් එක්ක ඒ හැලහැප්පීම් එක්ක තියෙනවා සමහර වෙලාවට ඉතින් අපි කල්පනා වෙනවනේ කොන අර දේවල් එහෙම කියන්නේ ඉතින් අමතක කරලම දාන්න බෑනේ ජීවිතේ එහෙම මතක් වෙද්දී සමහර වෙලාවට ඇහැට කඳුලක් එනවා අවුල් යන වෙලාවල් තියෙනවා හැබැයි මේ මොහොත වෙද්දී මම මං ගැන දැඩි විශ්වාසයකින් ඉන්නේ. ඒ විශ්වාසයක ජීවත් වෙනවා. අනිවාර්යයෙන්ම. හරි. එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැනගන්නේ විවාහයෙන් පස්සේනේ. ඔව්. අපි පොඩ්ඩක් කතා කරමු මේ කාලේ ගැන. විවාහය. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය විදියට ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පවුල් වල වෙන විදියට අපිට ඇත්තටම සල්ලි වලින් ප්‍රශ්නයක් තිබුණ නැහැ අපේ පවුලේ. එතකොට අම්මලා මට විවාහයක් හෙව්වා. ඊට කලින් මට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒක එයාගේ අවශ්‍යතාවයන් මත එයාට වෙන සම්බන්ධතාවයක් හේතු වෙලා ඒවා නැති වුණා. පස්සේ ඒ වෙදීවත් ගෙදරින් දැනගෙන හිටියේ ඒකත් විවාහයක් දක්වා යන්න තිබිලා තමයි එයාගේ වෙනවීමත් එක්ක ඒවා නැති වුණා. ඊට පස්සේ විවාහ යෝජනාවක් ගෙදරින් ගෙනාවා. ඊට පස්සේ අපි විවාහ වෙලා අවුරුද්දක් දෙකක් ඉතාම හොඳට කැපෙන සාමාන්‍යයෙන් මම හිතන්නේ වෙන විවාහ ජීවිතයක් ගත කරන වෙන පුද්ගලෙක් වුණත් මම කියන්නේ ඒ අවුරුද්ද දෙක එයාලගේ නැවුම් බව ඒ හැමදේමත් එක්ක ජීවිතේ ගත වුණා මගෙත් ඒ විදිහට ඊට පස්සේ අවුරුදු එකමාරක් කිව්වොත් ඇත්තටම හරි අවුරුදු එකමාරක් වගේ යනකොට පොඩි කියන්නේ ඉතාම සුළු දේවල් වලින් පටන් අරගෙන ගොඩක් දේවල් දක්වා වෙනස් වුණා දේවල්. ඒ කියන්නේ මේ ගෙදර නැන්දම්මා මාමණ්ඩිගේ ඉල්ලීමක් තිබ්බද දැන් දරුවෙක් හදන කාලේ මේ සඳමාලි මේ කාලේට එන්න වගේ එකක්? පැහැදිලිවම තිබුණා කොහොමද? ඒත් ඔබ දැනන් හිටියේ නැහනේ. නැහැ මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මොකද මගේ නැන්දම්මා මාමණ්ඩි ඇරුණාම මගේ මහත්තයා පවා කියන්නේ මම මේක කියන්න කැමති. මේ මේ කතාව අතරතුර මට ඒක අදහසක් ආව කොනාර මම කියන්නේ වඳයි කියන එක මම මේ වචනේ ඇත්තටම පාවිච්චි මම කැමති නැහැ මම මේ වචනේ මේක පුරාවටම පාවිච්චි කරනවා මොකද මේකෙන් මේ වචනේ ඇහෙනකොටත් විඳවන පිසිසක් ඉන්නවා ඒක කොච්චර කියන්නේ විඳවීමක්ද කියන එක අනිත් මිනිස්සුන්ට දැනෙන්න ඕනි මම ඒක නිසා මම මේ වැඩසටහන පුරාවටම මම මේ වචනේ පාවිච්චි කරනවා වන්දයි කියලා කිව්වහම පිරිමිවත් වඳ වෙන්න පුළුවන්. ගෑනු විතරක් නෙමෙයි. එතකොට අපිට ආව ඒ ප්‍රශ්නේ. අපි දෙන්නගෙන් කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම? මගේ මහත්තයා කැමති වුණේ නැහැ. එයා එහෙමයි කියලා පිළිගන්න. කියන්නේ එයා එහෙම නැහැ. මං කියන්නේ අපි එවෙනකොට දැනගෙන හිටියේ නැති එකත් එක්ක. එයා හැම මොහොතකම උත්සාහ කරා මේ මගේ වැරද්ද. මේක ගෑණිගේ වැරද්ද. එයා තමයි වන්ද. මම එහෙම නෑ මම පෞර්ෂයක් තියෙන කියන්නේ ඒ වගේ අදහස් දරන්න ගත්තා. එතකොට මට නැන්දම්මගෙන් රහමාමගෙන් මාමණ්ඩිගෙන් එන ප්‍රශ්න ටික කියන්නේ ඒක දරා ගන්න පුළුවා. ඒක නෙමෙයි ඊට වඩා ප්‍රශ්න වෙන්නේ මගේ මහත්තයා මට මේ දේවල් කරනකොට කියන්නේ එහෙම වෙනස්කම් වෙනකොට කොහොමද මම කියන්නේ මගේ දුකක්වත් මං වෙන කාටද කියන්නේ? මේක අපි දෙන්න එකතු වෙලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් නේද කියන සම්මුතියට එන්නවත් එයා ඒකට කැමති වෙන්නේ නැති තත්ත්වයක් එනවා කියන්නේ මම කියන්නේ තනියෙන් අපුඩි ගන්න බෑනේ කොනාර කියන්නේ ඒකයි මට ඇත්තටම දරා ගන්න බැරි වුණේ මගේ මහත්තයා මේ සම්බන්ධව දරන අදහස සහ ඒකට මාත් එක්ක එකතු නොවීම පස්සේ අපි කියන්නේ විවිධ බෙහෙත් කර ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලට එතකොට ඔය මොනාද ගුප්ත ශාස්ත්‍ර දේවාලවල තප්පරයක් මම කතාවට පයින්නවා මේ දේවාල ගුප්ත ශාස්ත්‍රවලදී මොකද
ඔබගේ බලාපොරොත්තු තැලම්න නෑ පැහැදිලිවම නෑ මොකද මේක අනිවාර්යෙන් කියන්න ඕන මල්ලී මේ වෙද්දි මෙහෙම මේ 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 මං වගේ කාන්තාවන් සහ පිරිමි හැමෝම මේවයි පස්සේ ගිහිල්ලා මුදල් නාස්ති කරගෙන කාලය නාස්ති කරගෙන ඒ ශ්‍රමයේ හැම දෙයක්ම නාස්ති කරගෙන කිසිම තේරුමක් නැති දෙයක් වෙනුවෙන් යාතිකා කරනවා යදිනවා ඒක තේරුමක්ම නෑ ඇත්තටම විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕන මම කමන්න නැද්ද මන්ද මම නෑ අද ඔබේ නිදහස ඔබේ මේ පීඩනය සම්පූර්ණයෙන්ම ගලවගෙන මේ නිදහස අපිට තියෙන එක දේවාලයක් ඒක ඇත්තටම එතන මේ මගේ ප්‍රශ්නේ අපි වෛද්‍ය වාර්තා සලකලා බලලා අන්තිමට ඔප්පු නම් මගේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඊට පස්සේ අපි ඇත්තටම දේවාලයකට ගියා ඒ දේවාලේ පිරිමි කෙනෙක් හිටියේ එයා හැම මොහොතකම මාව තනි කරගන්න උත්සාහ කරා මාව විතරයි එයාගේ ආතික හරි මොනා හරි දේවල් වලට මාව විතරක් තියාගන්න උත්සාහ කරා පස්සේ එයා එක්ක සහවාසයේ ඉන්න ඕන වගේ එකක් අවසාන මොහොතේ කියන්නේ මුලින් අර වගේ මං හිතන්නේ ඒව මට දීපු ඉංගි අන්තිමට එයා ඒ වගේ යෝජනාවක් ගෙනාවා මම ඇත්තටම තීරණය කරා කියන්නේ මේක මොකද්ද මම දෙයියන්ගෙන් ඉල්ලනවා නම් කියන්නේ දෙයියෝ මට දෙනවා නම් මං ඒ තරම් දේවල් දෙවියන් වෙනුවෙන් කරලා තියෙනවා මං කියන්නේ මට එක ළමෙක් නෙමෙයි නම් ළමයි 1000ක් විතර දෙන්න ඕන මං ඒ තරම් යාතිකා කරලා යැදලා පුද බඳුරු තියලා ඔය හැම දෙයක්ම කරා අන්තිමට උනේ අර වගේ දෙයක් ඒක නිසා මම දෙයියෝ බැලුවෙත් නැහැ කො බැලුවා නම් මං අද විසින්ට කතා කරන්නේ නැහැ සඳමාලි එතනින් පස්සේ දැන් කතාව කරමුයි කියලා මාත් අර හරි උජාරුවෙන් පඬිතකමට කිව්වට මම හිතන්නේ මේ වෙලාවේ මේ අර මීක් සද්දයක් නැතුව විදයක් බලන් ඉන්නව නේද? මේ වගේ පසුබිමක මං ජීවත් වෙන වෙලාවේ. හතර බලන්න ඔබත් එහෙම වෙන්න පුළුවන්. කියනවා එතනින් පස්සේ කොහොම ජීවිතේ සම්බන්ධය වෙනස් වෙනවද එහෙමත් නැත්නම් කොහොමද? ඔව් සම්බන්ධය නම් වෙනස් වෙනවා කියන්නේ ආපු ගමන් මගේ සම්පූර්ණම මාරු වෙනවා කිසිම දෙයකින් ඔය දේවාල පස්සේ ගිහිල්ලා හරි ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඔස්සේ ගිහිල්ලා හරි බඩහිර වෛද්‍ය ක්‍රම පස්සේ ගිහිල්ලා හරි ඒ කිසිම දෙයකින් අපිට කිසිම සහනයක් හම්බුනේ නැහැ කියන්නේ මම ඒ වෛද්‍ය ශාස්ත්‍රයන් වලට දොසක් කියනව නෙමෙයි මම කියන්නේ මගේ ජීව විද්‍යාව ගත්තාම මගේ ප්‍රශ්නෙට කිසිම පිළිතුරක් හම්බ වෙන්නේ නැහැ ඒකත් එක්ක ඉතින් දන්නවනේ ගෝනාර දැන් සාමාන්‍යයෙන් රසාවක් හම්බ වෙනකන් රසාවක් කරන්නේද රසාවට යන්නේද රසාවක් නැද්ද කිය කිය ඔක්කොම ප්‍රශ්න අහනවා කසාද බඳිනකන් අහනවා කසාද බඳින්නේ නැද්ද කවුරුවත් නැද්ද කසාද බැන්දට පස්සේ අහනවා කෝ ළමයි නැද්ද කෝ ළමයි ඒක මං කියන්නේ ඔයා හිතන්නේ මෙහෙම 1000ක් දෙනා එක මිනිස්සෙකුගෙන් අහනකොට ඒ මිනිස්යාට මොන වගේ හැඟීමක් දෙන්නේ මේ මිනිස්යාගේ ඇත්ත ප්‍රශ්නේ දන්නෙත් ඒ මිනිස්යා විතරයි. එතකොට ඒ සම්බන්ධව මුකුත් පිටට කියන්නත් බෑ අපේ මගේ නැන්දම්මයි මාමණ්ඩිය කවුරුවත් මේ ප්‍රශ්නේ දන්නේ නැහැ. එතකොට ඔයා හිතන්නේ ඒකට සපෝට් එකක් නැහැ මගේ මහත්තයාගෙන්වත්. එතකොට කොහොමද තනි මිනිහෙක් හැටියට ඔය හැමදේම දරාගෙන හිටියා ගමේ මට මම එළියට බැස්සොත් උදේ පාන්දර මගේ ඉස්සරහට මිනිස්සෙක් ආ මට ඇත්තටම දැන් වෙලාවකට හිනත් යනවා මම එළියට බහින වෙලාවේ කවුරු හරි මිනිස්සෙක් මගේ ඉස්සරහට ආවොත් ඒ මිනිස්සා එක්ක කෙල ගහනවා එක්ක නැත්තම් ආපහු ඇරිලා යනවා උදේට දැක්කට hina වෙන්නේ අපිට hina වෙන්න සල්ලි යන්නේ අපිට මිනිස්සු වෙන්න කරන්න පුළුවන් එකම දේ නිදහසේ hina වෙන එක මං කියන්නේ මම වන්ද ගෑණි තමයි හැබැයි මට අවංකව මිනිස්සෙක් එක්ක hina වෙන්නවත් බැරිද ඒ කාරණාව මත එහෙම පුළුවන් එහෙම වෙලා තියෙනවා මට ඒක එකක් නෙමෙයි දෙකක් තුනක් මොකද මගේ නැන්දම්ම ඇයි මාමණ්ඩිය ඔය ප්‍රශ්නේ දැනගත්තට පස්සේ ඒක නෑදෑ පිරිස දැනගන්න ගන්නවා ඒ හරහා කියන්නේ ළමයි නැහැ කියන එක පේන්න ගන්නකොට එළිය මිනිස්සුන්ටත් ඒ අදහස යන්න ගන්නවා යාළුවෝ ওই ප්‍රශ්න ඔක්කොම අතරේ දවසක් මට කියන්නේ මම මට දුක හිතෙනම කාරණාවක් මේක මම
මම දරුවන්ට හරි ආසයි. මං හරි ආදරේ. ආසයි කියන උඩට මම හරි ආදරේ දරුවන්ට. මගේ මහත්තයාගේ අක්කගේ ළමයි දෙන්න ආවා අවුරුද්දට අවුරුද්දක් දවසක් නේ අප්‍රේල් 14 වෙනිදා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා සාමාන්‍යයෙන් මම බඳපු අලුතත් ඒ ළමයි දෙන්න මාත් එක්ක හරි එකතුයි. මට හරි ආදරේ. මමත් හරි ආදරේ. මම දන්නේ නැහැ මට ළමයි නැහැ කියන ප්‍රශ්නේ මම දන්නේ නැහැ. නමුත් මම සාමාන්‍යයෙන් මම ළමයින්ට ආදරේ. මම මගේ ප්‍රශ්න දැනගත්තාම ඒක වැඩි වෙන්න ගත්තා. ඉතින් කලින් ඒ නෑනයි මාසිනාගේ එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. මම දරුවෝ එක්ක සෙල්ලම් කරලා ආදරෙන් එහෙම හිටියා. මේ ප්‍රශ්නේ දැනගත්තට පස්සේ ඉඳලා ඒගොල්ලෝ මගෙන් ඒ ළමයි වෑට් කරනවා වගේ මට තේරෙන්න ගත්තා. එදා ඔය අප්‍රේල් 14 වෙනිදා ගෙදර ආපු දවසේ මම එයාලත් එක්ක කතා බහ කරලා එහෙම හිටියා. මට නිකන් චුට්ටි චුට්ටි තේරෙන්න ගත්තා එයාලා කණින් කොණින් මාත් එක්ක ඒ ළමයි එකතු වෙන්න හදන මොහොතවලම කතා කරනවා. වෙන වෙන හේතු කාරණා දාලා එයාලට කතා කරනවා. එයාල යන මොහොතේ ගෙදර හැමෝටම ඇන්දා මටත් ඒ දෙන්නම් වඳින්න ආවා. ඒක වළක්වනවා ඒ අම්මයි තාත්තයි. මං කියන්නේ මිනිස්සෙක් වඳ වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිහයට ආදරය කරන්න බැරිද? මං කියන්නේ මුණ දරුවෙකුට හරි එතන වෙන දරුවෙක් හිටියත් මට ඒ මට්ටම තමයි. මම කරන ආදරය මම කරනවා. එතකොට ওই ජීව විද්‍යාත්මක කාරණාවක් නිසා බැරිද එහෙම මිනිසුන්ට ආදරය කරන්න? තව දරුවෙකුට මට ළමයි නැති වෙන්න පුළුවන්. හැබැයි මට ළමයි නැතිවීමම හේතුවක් කරගෙන බැරිද මට තව අනිත් ළමයින්ට ඊට වඩා ආදරය කරන්න? මට කියන්නේ ළමයෙක් නැති වෙන කාරණාව ඇතුළෙම ඒ වේදනාව, ඒ අවුල, ඒ හැමදේම තේරෙන නිසා සාමාන්‍යයෙන් ළමයි ඉන්න අම්ම කෙනෙකුට වඩා මට වඩා ආදරය කරන්න පුළුවන් කියලා කියන්න මම කැමති නැහැ. මොකද එතකොට කියන්නේ ඒක ආදරේ අඩු වැඩි ප්‍රශ්නයක්. එහෙම නැහැ අම්මලා ආදරේ. මම කියන්නේ මට ඊට වඩා ආදරය කරන්න පුළුවන් ඇත්තට. මම කැමති ඒ ආදරය කරන්න. ඒ මට තියෙන ළඟම දේ තමයි මගේ නෑනගේ මසිනාගේ ළමයින්ට ආදරය කරන එක. මොකද මට පිට ළමයෙක් එක්ක මුව වෙන්න වඩා මට ළඟින්ම ගන්න තියෙන එක ඒක. එතකොට ඒක පවා මගෙන් ඇක්කර ඒ තරම් මාව පහළ තැනකට කොටින්ම කියනවා නම් මම මටම රිද්ද ගන්න කැමති මේ වචනේ පාවිච්චි කරලා මහා මූසල ගෑණික් ගන්නට මාව මට ඒගොල්ලොන්ගෙන් ආපු හැඟීම මම මහා මූසල ගෑණික් කියන එක ඒක මට එදා හොඳටම දැනෙච්ච දවසක්. හරි, ඒතක විවාහය නැති වෙනකෝ? විවාහය නැති වෙන ප්‍රධානම කාරණා තමයි මල්ලි ඕක. يعني ළමයෙක් නැති වෙන එක. ඒ වටා තමයි ඉතුරු සියලුම දේවල් එයාලා ගොඩනගාගන්නේ. මොකද මගේ මහත්තයරත් ප්‍රශ්න ආවේ යාගේ යාළුවන්ගෙන්. සාමාන්‍යයෙන් දන්නවනේ ඔයත් පිරිමි කෙනෙක් නේ මල්ලි. ඒකට ඔයාගේ යාළුවෙක්ට ළමයෙක් නැති වුණොත් නිකන් අර මන් දන්නේ වචනයක් තියෙනවා මම ඒක. එහෙනම් උට හැකියාවක් නැහැ වගේ හැකියාවක් නැහැ. ඔව්. ඉතින් ඒ වගේ තත්යකට එයාපත් වුණා යාගේ යාළුවෝ අතරේ. එතකොට ඒක එයාට ප්‍රශ්නයක් වෙන්න ගත්තා. සමහරවිට ගෙදර ඇවිල්ලා රණ්ඩු වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. මම මොනා හරි හොඳට දෙයක් කරත් වැඩදි නොකරත් වැඩදි ගානට ටික එන්න ගත්තා ගෙදර සාමාන්‍ය තත්ත්වය. ඊට පස්සේ එයා මට ළමයි නැති හේතුව මූලික කරගෙන ඒ වටා දේවල් ගොඩනගන්න ගත්තා. මම අර ළමයෙක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ ගෑණියෙක් අර වට යන ලේසි වගේ එකක් කියනවා. මම මේ ගෑන් වාරෙම කිව්වේ මාව නිකන් ඒ වගේ ගෑණියෙක් ගන්නට වක් කරා මගේ මහත්තයා විසින්. මට ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම දැවෙමින් හිටියේ මට ළමයෙක් නැති ප්‍රශ්න සම්බන්ධව. මට ඒක පාවිච්චි කරලා අහිත ප්‍රයෝජන ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඇත්තටම. අන්තිමට යා ඒ වගේ මම නිකන් නරක ගෑණියෙක්. මම වටේ යනවා, ඔය වගේ දේවල් මගේ වටේ කියවන්න අරගෙන මගේ නැන්දම්ම පවා ඒ දේවල් මට නොසෑහෙන්න පහර ගාලා තියෙනවා. කොටින්ම එයාලට කලින් මම කන්න කුස්සියට ගියොත් මගේ නැන්දම්මට ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
කෑ ගහලා බැනලා රන් වෙලා පිඟම් පොළවේ දාලා යන දැනටමපත් කර යන් මට ඒ ගෙදරින් යන්න එයාට අවශ්‍ය වුණෙත් නැහැ මේක රැකගන්න ඇතර මට ළමයි නැහනේ මොනවාත් ඇත පිළිගන්න වෙනවනේ මට හැබැයි මගේ මහත්තයා ආස නැත්තේ නැහනේ දරුවෙක් ලබන්න දරුවෙක් එක ජීවිතේ විඳින්න ඌරතල් වෙන්න එයාගේ ගමන දිහා බලලා සතුටු වෙන්න එයාගේ නැන්දම්මට මා කියන්නේ එයාගේ අම්මට තාත්තට දරු සුරතල් දෙන්න ඔය හැම දෙයකටම එයා ආසයි කියන්නේ ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයනේ එතකොට එයාට අයින් වෙන්න ඕන වෙලා තිබුණා ඒක මටත් තේරුම් ගන්න වෙනවනේ කියන්නේ මම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මගේනේ මට නේ ළමයි නැත්තේ එතකොට ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි මේක ඇතුලේ තවත් එල්ලි එල්ලි ප්‍රශ්න කරගෙන රන්බවි එහෙම ඉන්න දෙයක් නැහැ එයාට ඒ සතුට මම නැතුනොත් එතෙන්ට වෙන කෙනෙක් ආවත් එයාට ඒ සතුට ආවොත් සතුට ගන්න පුළුවන් ඒ දේ විඳින්න පුළුවන් මම එයාට ආදරේ ඒක නිසා ඉතින් එයාට මොන විදියකින් හරි ඒ සතුට ලබා දෙන්න නම් මම එතරින් ගැලවිලා අයින් වෙන්න ඕනේ ඉතින් මම තීරණය කරේ එතරින් අයින් වෙන්න මම ඒ ගෙදරින් ගැලවිලා ආයෙනවා ජීවිතේ එතකොට නම් හැමදේම නැතුව මගේ නේද නේද ඒ මොහොතේ හිතන මට ජීවිතේ හැම දෙයක්ම නැතුණා කියලා එදා ඒ සියලු දේ නැසගන්න තුමත් අනන්තවත් ආරතිවිලා තියෙනවා මලේ එහෙම කියන්නේ දැන් ඒ ගැන කතා කරද්දී නම් එහෙම තේරුමක් නැහැ කියලා හිතෙනවා ඒ මොහොත එක්ක බැලුවොත් මම ඇත්තටම සිය දිවිහානි කරගෙන උත්සාහ කරලා තියෙනවා මගේ ජීවිතේ මට තිබ්බ හැම දෙයක්ම නැති වුණා වගේ හැඟීමක් මොකද මම ඒ කියන්නේ ඒ කාලේ හිටියේ මේම හැඟීමක දැන් මම ඔය විවාහයෙන් වෙන් වෙලා තව විවාහයකට ගියත් මට ළමයි නැහැනේ මගේ ජීවිතේ මම මැරෙන තුරාවට මට ළමයි නැහැනේ එතකොට මට ඒකෙන් ගැලවෙන්න බෑනේ කොයි මොහොතකවත් මම දරු සුරතල් බලන්න මම දරුවෙක් එක්ක ජීවිතේ විඳින්න ආස නැත්තේ නෑ මං ආස නැත්තේ නෑනේ ආසයි එතකොට ඒක මට මුළු ජීවිත කාලෙම නෑ මොන ආකාරයකින් මම ඔළුවෙන් හිටගෙන හිටියත් මම මේකේ දානපතියෙක් කියලා හිටියත් මම මොන මට්ටමක මං කියන්නේ සමාජ තලයේ මොන මට්ටමක හිටියත් මට ළමයි නෑ මට ඒ ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා මං අන්නේ ඒ මානසිකත්වයෙන් මම හිතුවා මම කවුරුනම් දැන් වැඩන්නේ මට විවාහය නැතිලා මට හොඳම වැඩේ තමයි මම ඒ ගෙදරින් එළියට බැහැලා මට ආයන්න තියෙන්නේ කොහෙටද? තමන් ගෙදර. මට ඒ තැනක් නැති වෙනවා. ඒ කියන්නේ තමන් ගෙදරින් තමන් ගන්නෙත් නෑ. ඒක මෙහෙම මගේ අයියායි අක්කයි දරුවයි හිටියේ ගෙදර. එන්නවාගේ අයියාගේ දරුවෝ. අයියාගේ දරුවා එක්කෙනා හිටියේ. එයත් එක්ක ඒ තුන්දෙනායි අම්මයි තාත්තයි හිටියා. මට තේරුණා එයාලා මගේ ප්‍රශ්නේ දැනගත්තට පස්සේ මගේ නෑනා පොඩි පොඩි වෙනස්කම් ගෙදරට ආවහම කරා මුලිනුත් පස්සේ මම මේ ගෙදරින් එළියට බැස්සහම ඒගොල්ලෝ දැනගත්ත මං එතෙන්ට එනවා කියලා ඒකත් එක්ක මට කොච්චර නම් මගේ සහෝදරය වුණත් අයියත් ඒ ගැන පොඩි පොඩි වෙනස්කම් මට කරා මට තේරුණා ඒගොල්ලෝ කැමති නැහැ මම එනවට අර කියන අර මූසල ගෑණි කියන සමාජ සම්මතයට ලක් වෙලා ඉන්න මම එතකොට ඒගොල්ලොත් ඒක දැරුවා ඒගොල්ලෝගේ ඒ අකමැති කම මට දැනෙන්න ගත්ත වැඩි වැඩියෙන් ඉතින් මං කල්පනා කරා මම විවාහ වෙලා ඉඳපු ගෙදරත් ප්‍රශ්න රණ්ඩු ඔය හැමදේම එක්ක ඉඳලා එතනින් එළියට බහලා ආයන්නේ වගේ තැනකට නම් ඇයි මං ඇයි මොකටද මම ගෙදර නොයා ඉන්නේ එක හේතුවක් තමයි මල්ලි මේ අයිතිය නැති ප්‍රශ්න නැහැ ගෙදරට යන්න අයිතිය තියෙනවා තමන් ගෙදරට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ අයිතිය නෙමෙයි ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ අයිතිවාසිකම් එක්ක ඇත්තටම මට ගනුදෙන් කරන්න අවශ්‍ය නැහැ එයාලා පුංචි පවුලක් හැටියට පුදුම සතුටෙන් ජීවිතේ ගත කරනවා මට පේනවා ළමයා එක්ක අයියායි වයිෆ් දුවේ එක්ක ඉතින් ඔතනට මම යන එක තුල එයාලට මොනවා හරි ගැටලුවක් ඇති වෙනවා නම් එයාලගේ සතුට සමහරට විසිරෙන්න පුළුවන්. එහෙම දෙයකට යන්න ඕනේ නැහැ මට. ඒක නිසා මම තීරණය කරා ඉතරිනුත් ආයෙන්නම්. මම දැන් කොළඹ ඇවිල්ලා ගාමන්ට හේක වැඩ කරනවා. ඒකත් මේ ටික හරි ප්‍රශ්නයක් වෙනද කොරනත් එක්ක. ඔව් ඒක ප්‍රශ්නයක්. ඒ දෙයින් සමහර ලාවට මුදල් අතින් මම
ගෙදරින් පොඩි පොඩි උදව් ඉල්ලනවා තාත්තා සමහර වෙලාවට සල්ලි දානවා මට. මල්ලි මම එක දෙයක් කියන්න ඕන මට හරිම නිදහසක් දැනෙනවා. මොකද මේක මට එක මනුස්සයෙකුට කියලා මට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මම වගේ මේ විදිහට හිර කරගෙන ජීවිතේ විඳව විඳව ඉන්න තව මිනිස්සු ඕන තරම් ඉන්නවා. මං කියන්නේ කාන්තාවක් විතරක් නෙමෙයි. පිරිමියාත් මේකෙන් පීඩාවට ලක් වෙනවා. මම මගේ ඇත්තම හැඟීම මං එකම දෙයයි ඉල්ලන්නේ. මම ඇඳලා ඉල්ලන්නේ මේ තත්ත්වයට මුණ දීලා ඉන්න මිනිස්සුන්ට මෙහෙම සලකන්න එපා. මිනිහෙක්ට ජීවිතේ දෙන්න පුළුවන් නිකන් හිනාවද? ඒක දෙන්න. ඒකට මිනිහෙගේ දුබලතාවයක් ඒ කිසි දෙයක් බලන්න එපා. මොකද ළමෙක් හදන්න බැරි වුණාට මාත් මනුස්සයෙක් මේක ජීවත් වෙන. සඳමාලි මේක මේ දහසක් මේ වගේ මිනිස්සුන්ගේ හිරවෙච්ච පීඩනය. මේ දරුවෙක් හදන්න බැරි වුණත් මාත් අපිත් මනුස්සයෝ. එහෙනම් මේ මිනිහෙක්ගේ ජීව විද්‍යාත්මක සාධකයක් තමන්ගේ ශරීරයේ මේ අපේ මිනිසුන්ට අතපය නැතුව ජීවත් වෙන්න, අතක් පයක් නැතුව අපි ඉපදෙනකොට එන්න පුළුවන්. ඒ ශාරීරික මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ දෙයක් මේ තරම් දුරට අරගෙන මිනිස්සුම කොම් කරන්න එපා. මිනිසුන්ට වටිනාකම් දෙන්න ඕනේ. මොකද ඔබ මේ බලන ඔබත් අම්මෝ යන්නේ වන්ද ගෑනික් මේ අනිත් පැත්තල කෙල ගහපු මිනිස්සු ඇති මේ බලන අය ඇති. හැබැයි ඔබට බැරි වුණා ඇයගේ ඒ තැන ඉඳලා ඒ ගැන හිතන්න. දරුවෙක් හදන්න බෑ ඕක මහ කියලා අර අකුරු හතරේ වචනේ කියලා බැනු පිරිමින්ට බැනු අවස්ථාවක් නැති. හැබැයි ඒ මිනිස්සෙක් ඒ වෙලාවේ ඉන්න මානසිකත්වය අපේ මිනිස්සු තේරුම් ගන්න. හැබැයි අද සඳමාලි කිව්ව මේ කතාවත් එක්ක තමන් ගැනම එහෙම හිනාව මිනිස්සුන්ට වෛරයක් ඇවිල්ලා තිබේ. මං හිතනවා මාත් ඉල්ලීමක් කරනවා මුළු සමාජෙම්ම අනේ එහෙම කරන්න එපා. ඔවුන් අපි වගේ මනුස්සයෝ. හැම ආගමකම හැම දහකමකම කියන්නේත් තවත් කෙනෙක්ට ආදරය කරන්න, තවත් කෙනෙක් හොඳින් ඉන්න කියලා. එහෙනම් නිකන් දෙන්න පුළුවන් ඒ දේ හිනාව අපි දෙමු. සඳමාලි මං හිතනවා ඔබේ ජීවිතේ දැන් හරි ශක්තිමත්. කඳුළු අතරින් ආවට ඔබ දැන් තමන්ගෙම කියලා පොඩි හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඔව්. උඩ යන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. අනිවාර්යයෙන්. ඒ දේවල් සාර්ථක වෙයි. හරි ලස්සන හිනාව වෙනකොට. ඔබත් මේ අහිංසක හිනාව දැක්කොත් මං හිතන්නේ ජීවිතේ කවදාවත් මොන දිහා බලලා කියලා ගන්න පුළුවන් වෙයි කියලා. මේ වගේම තමත් මිනිස්සු මේ ලංකාවේ මේ ලෝකේ ජීවත් වෙනවා. ඔවුන්ට ඒ වටිනාකම ඒ විදිහටම දෙමු. අන්න එදාට මේ ලෝකේ හරිම ලස්සනයි. බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට මල්ලි. ඇත්තටම. හරි. ඉතින් අනිවාර්යයෙන් මේ අවස්ථාව ලැබිය යුත්තන්ට ඉස්සරහට අවස්ථාව දෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා ගන්න Facebook page එකට කොනාර බ්ලොග් Facebook page එකට message එකක් දාන්න අනිවාර්යෙන් ඔබ වෙනුවෙන් කතා කරන්න ඔබ වෙනුවෙන් ඉන්න හඬක් ඔබත් එක්කම ඉන්නවා. එහෙනම් අතරකින් එන්න. ජීවිතේ තියෙන දේවල් වලින් අපි යමු. ඔබටත් නැති දේවල් මටත් නැති දේවල් තියෙනවා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ දේවල් වලින් පුළුවන් දේ හදාගෙන ඉස්සරහට යමු. ඔබටත් ඒ දේ කියනවා ආරාධනා කරනවා. නැති වෙන්න පුළුවන්. අතක් පායක් නැති වෙන්න පුළුවන්. මේ කාරණාවනේ වෙන ශාරීරික ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම හයියක් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අතරකින් එන්න මම අවිෂ්ක විරාජ් කොනාරා.